වන්රු දිසනම් තුව. මම අහන්නේ මේ අර පළාත්පාලන පළාත්පාලන මැතිවරණදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ දෙපාර්තමේන්තුව කොච්චර වියදමක් වැය බරක් දරලා තියෙනවද කියලා. මට පළාත්පාලන මැතිවරණෙට ඔබතුමාට මුද්‍රණ දෙපාර්තමේන්තුව තියෙනවද? ඔව්. මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ. මුද්‍රණ කළා ගොඩ ගහලා තියෙනවා. දැන් ඡන්දෙත් නැහැ. හැබැයි ඡන්ද පත්‍රිකා තියෙනවා. මම ඔබතුමාගේ දරගන්න කැමති කොච්චර මුදල් ප්‍රමාණයක් නාස්තු වුණාද ඒකට වගේ කියන්නේ කවුද කියලා. ඒ ආයතනයේ ගැසට් කළා තියෙන්නේ ගරු ශාන්ත බණ්ඩාර උත්තරේ දෙන්න. මේ 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 යටතේ අපි මාධ්‍යයට මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම මේ රටේ සියලුම මාධ්‍ය හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්න කැමැති වෙන්නේ රටක් බංකොලොත් වෙන්න පෙර තිබුණ තත්ත්වයක් රටක් බංකොලොත් වුණාට පස්සේ එකින් ගොඩ එන්න තියෙන තත්ත්වයක් අතර ඉතා දැවැන්ත පරිමාණයේ වෙනසක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන්කමක් ඇති වුණේ මාධ්‍ය මගින් ජාතියට මඟ පෙන්වීමක් කරන්න. මේ අර්බුදයෙන් අපිට දේශපාලන වශයෙන් බෙදලා ගොඩ එන්න බෑ. දේශපාලන උත්තරයක් නෑ. තිබෙන්නේ ආර්ථික උත්තරයක් විතරයි. ආර්ථික උත්තරවල තියෙන කරුණු හතරක් ආණ්ඩුව කාගේ තිබුණත් කවුරු කුමන දේශපාලන වෙනස්කම් සිද්ධ කළත් රජයේ මධ්‍යම ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න ඕන. දෙක ආණ්ඩුව දරන වියදම අඩු කරගන්න ඕන. ඒ තුලින් සමස්ත අයවැය හිඟය දළදේශීය නිෂ්පාදනයේ 100%ට වඩා අඩු මට්ටමක තියාගෙන යන්න ඕන. තව අවුරුදු 10ක් ගියත් 20ක් ගියත් මේ ප්‍රතිපත්තිය වෙනස් කරොත් අපිට රටට වගතුවක් වෙන්නෙත් නැහැ අපිට වගතුවක් වෙන්නෙත් නැහැ. දෙක තුන රට ඇතුළට එන විදේශ විනිමය වැඩි කරගන්න රටින් පිටට යන විදේශ විනිමය අඩු කරගෙන ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න ඕන. රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීම අරමුණු කරගෙන තමයි සර් මේ ඔක්කොම මේ අයවැය පල්ලෙහාට ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ඇති වෙන එක මුදල් අමාත්‍යාංශය මේ ඉන්න රාජ්‍ය අයවැය සකස් කරන නිලධාරීන් විසින් ඒ ඉලක්කම් වලට ගලපලා තමයි මේ ඉලක්කම් ටික පහලට හදලා තියෙන්නේ. එතකොට අපිට තියෙනවා ණය ගැනීම පිළිබඳ සීමා. ඕනේ දැන් එකක් බෑ. අලුතෙන් සම්මත කරලා තියෙන පනත අනුව වෙන කවර ආණ්ඩුවක් මුදල් අච්චු ගැව්වත් මින් පස්සේ මුදල් අච්චු ගහන්න බෑ. අච්චු ගන්න බැරි මේ විවස්ථාදායක විසින් නීතිය සම්මත කරලා තියෙනවා ආණ්ඩුව ඉල්ලන විදිහට සල්ලි අට්ටු ගහන්න බෑ කියලා. සල්ලි අට්ටු ගැහිම නීති විරෝධී. ඒක හරියන්නේ නැහැ. දෙක අපිට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා කිසි සැකයක් නැතුව ණය ගන්න පුළුවන්කම තිබුණා ඉස්සෙල්ලා. ඒ වෙලාවේදී ස්වෛරීත්ව බැඳුම්කර සංවර්ධන මේ බැඳුම්කර අරගෙන ගිහිල්ලා අපි ජාත්‍යන්තර වෙළඳපොළේ සල්ලි තියන අයගෙන් එකතු කළා. මහින්ද රාජපක්ෂ මුළු ආණ්ඩු කාලයට එකතු කළේ 6.5යි. යාපාලන රජයේ අවුරුදු 5 ඇතුළේ එකතු කළ ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා බිලියන 12කට වඩා වැඩිය. බිලියන. ඒ බිලියන 12.4 ගෙවන්න තියෙනවා 2019 ගත්තේවා 2029 වෙනකන් අවුරුදු මේ දස අවුරුද්ද කල්පිලෙන්නේ 2029. ඒ නිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ගරු සභාපතිතුමනි 2027 වෙනකම් කවුරු ආණ්ඩුව ගත්තත් ඉන්ටර්නැෂනල් මනි මාකට් එකට කැපිටල් මාකට් එකට යන්න බෑ. 2027 යන්න පුළුවනොත් ඇමරිකාන් ඩොලර් බිලියන 1.5යි ගන්න පුළුවන් ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා. එහෙම වෙනකොට ඉන්ටර්නැෂනල් රිසර්ව්ස් ජාත්‍යන්තර සංචිතය බිලියන් 14කට වැඩි වෙලා තියෙන්න ඕන. මේ තාක්ෂණික කරුණට ගැළපීම සඳහා තමයි මේ වැට් අනිත් ඔක්කෝම දේවල් කරලා තියෙන. ඒක නිසා තමයි මේක අවශ්‍යෙන්ම අපි මේ වැටුණ වලින් ගොඩේම සඳහා සකස් කරපු අයවැයක්. ඒ තුළ ඔවුන්ගේ කොන්දේසි මත අපිට බොහෝ දේවල් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි වඩා පිරමැසුන් දායක ප්‍රතිපත්තිය රජයේ අනුගමනය කරනවා. දැන් උදාහරණයක් විදිහට මම ඇත්ත වශයෙන් බැලුවොත් අමාත්‍යංශ 4ක වගකීම් දරන කැබිනට් ඇමැතිවරේ ඒ ඉස්සර තැපැල් දෙපාර්තමේන්තුව වෙනම ජීවන් කුමාරතුංග ඇමැතිතුමා හිමි ඉන්නකොට වෙනම අමාත්‍යංශයක් තැපැල් දෙපාර්තමේන්තුව තියෙනවා. තැපැල් අමාත්‍යංශය ඊළඟට මහා මාර්ග තියෙනවා.
ඒක වෙනම අමාත්‍යාංශයක් ප්‍රවාහන වෙනම අමාත්‍යාංශයක් ජනසන්නිවේදන වෙනම අමාත්‍යාංශයක් මේ අමාත්‍යාංශ හතරක් පහක් අපි රාජ්‍ය අමාත්‍යවරු ජන මාධ්‍ය අමාත්‍යාංශයේ එක්කෙනයි ශාන්ත බණ්ඩාර ඇමතුමා ලසන්ත අලගියවන්න අමාත්‍යතුමත් පිල්ලියන් අමාත්‍යතුමත් සිරිපාල ගම්ලත් අමාත්‍යතුමත් රාජ්‍ය අමාත්‍යවරු ලෙස ඉන්නවා මේදී අපි ඊටාම පිරමසුන් දායකව තමයි අපි සියලු දෙනා කටයුතු කරන්නේ මේ රටේ තියෙන තත්ත්වය බලලා මම කැමති සදාන් කරන්න අපේ මහා මාර්ග අමාත්‍යාංශයට මගේ කැබිනට් කාර්යාලයට වෙන් කරලා තියෙනවා අමාත්‍ය කාර්යාලයට මුදල් වෙන් වෙනවා අතන සිතසත්නා කැමතිතුමා දන්නවා මාත්‍යාර ජීඑල් පිරිස කැමතිතුමා දන්නවා අයවැයෙන් වෙන් කරලා තියෙනවා මුදල බිලියන මිලියන 172ක් අවුරුද්දට මගේ කැබිනට් ඇමති කාර්යාලයට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනිත් අමාත්‍යාංශයට මගේ කාර්යාලයට වෙන් වෙලා තියෙනවා මිලියන 86ක් මේ අමාත්‍යාංශ දෙකට වෙන් වෙච්ච මුදල 258යි අවුරුද්දට අවුරුද්ද වියදම් ටික දරන්න මම වියදම් කරගෙන තියෙන්නේ ඊටාම පිරිමැසුම් දායකව මහා මාර්ග අමාත්‍යාංශයේ බිලියන 88යි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බිලියන 48යි දෙකම 136යි එතකොට 758ක් මට වෙන් වෙලා තියෙද්දි මම වියදම් කරලා තියෙන්නේ 136යි වෙන් කරපු මුදලින් 118යි මම පාවිච්චි කරලා තියෙන්නේ අමාත්‍යාංශයට ඇමතිවරයා වශයෙන් වෙන් කරපු මුදලින් 118යි මට මේ ඔක්කොම තනතුරු ඇබැර්තු පුරවන්න තිබුණා මේ මට මේ දෙන ඉන්ධන දීමනාව ප්‍රමාණවත් නැති නිසා මං ඈත පළාත්වලට යනකොට ලංකාව පුරාම ගමන් කරන ඇමතිවරයෙක් විදියට මං ආරක්ෂාවට දෙන වාහනේ පාවිච්චි කරලා නැහැ මං තනි වාහනයකින් තමයි ගමන් කරලා තියෙන්නේ මොකද මේ එහෙම තෙල් ගහන්න සල්ලි නැති නිසා මම මගේ කැබිනට් අභාත්‍ය දූරදරන කිසි කාලෙක ජීවිතේ කිසි දවසක ඇමති නිල නිවසක් පාවිච්චි කරලා නැහැ එතකොට වතුර බිලක් ලයිට් බිලක් මේ මේ විදුලි බිලක් අරගෙන නැහැ මේ මේම කලත් අපි එහෙම කරන හුඟක් අය ඉන්නවා ඒ වුණාට මේ සමාජ ක්‍රමයේ තුල හදලා තියෙන වැරදි මතය තුල මම වැටුප අරන්නේ වැටුප් ටික පරිත්‍යාග කරනවා මම විදේශ ගමනක් ගියාම ගෙනිච්ච මුදල් ටික ආපහු ගෙනල්ලා භාණ්ඩාගාරයට බඳිනවා ඒකෙන් එහෙම එක්කෙනෙක් කලයි කියලා ප්‍රයෝජනයක් නැහැ මොකද හේතුව එහෙම කවුරුවත් පිළිගන්නේ නැහැ අපේ ගෙවල් පුච්චනකොට නිල නිවාසවල ඉන්නේ නැතුව මිනිස්සු ඇවිල්ලා කිව්වේ නැහැ ඔය මේ ගෙවල් පුද්ගලිකව හදාගත්ත ගෙවල් මේක පුච්චන්න හොඳ නැහැ මේ මිනිස්සු දාඩිය මාංශයෙන් හොයාගත්ත ඒවා හොරකම් කළා ඔහුපියව නෙමෙයි එහෙම කියලා ඉවරලා මේ ඒ ඒ ඒ සමාජයට අපි දීලා තියෙන මතය ජනමාධ්‍ය හරහා එහෙම වැරදි මතයක් තමයි සමාජගත කරන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 එකයි මේ 225 නඩත්තු කරන එක තමයි රටට තියෙන ප්‍රශ්නේ මේක විවස්ථාදායකය මේ විදියට අධිකරණයේ හෙලා දැක්කොත් අධිකරණයේ ඉන්න ශේෂ්ත්‍රාධිකරණයේ විනිසුරුවරු එහෙම නැත්නම් අධිකරණයේ ඉන්න අධිකරණ පද්ධතිය මේ ඕන සියලු දෙනා මෙලෙසින් මේ විචා මේ ඉතාම නරක ලෙස ඝාතනය කළොත් අපි මඩගසා ගත්තොත් එහි ප්‍රතිඵලය ඉතාම නරක ලෙස යන නිසා අපේ මාධ්‍යයට උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා සදාචාරාත්මක සම්පන්න දියුණු මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ ඇති කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ගරු මේ මාධ්‍ය භාවිතය තුළ අධ්‍යතන ලංකාවේ විශේෂයෙන් සමාජ මාධ්‍යයක් ඇතැම් මාධ්‍යයක් සියලුම් මාධ්‍ය නෙමේ සමාර මාධ්‍යවේදීනුත් සමාර මාධ්‍යවේදීන්යයි කියාගන්න විවිධ පාර්ශවත් පාවිච්චි කරන දේ තුළින් මිනිස්සුන්ගේ මනුස්ස ජීවිත ඒ අයගේ පවුල් ජීවිත දරුවන්ගේ ජීවිත දරුවන්ගේ දරු මුණුබුරුපේ පරම්පරාවේ ජීවිත මේ සියල්ලට ඉතා හානිදායක බලපෑම් ඇති වෙලා තියෙනවා ලෝකෙම මාධ්‍ය භාවිතය එකයි සිද්ධ වෙලා තියෙන ඒ නිසා සමාජ මාධ්‍ය හා වෙනත් දේවලින් අපි කල්පනා කරලා නැහැ සාකච්ඡා කරලා නැහැ කුටුම්භ කීයක් විනාශ වෙලා තියෙනවද ඊළඟට ලිංගික අපයෝජන කොච්චර වෙලා තිබෙනවද
ina kata etuling etuvela minisu tetigending golta biagending golta natuvela kappang kochchara gewala tiyenawa e pilibanda apita kisima avbodayak ne api e pilibanda kisima takimak ne namuth diunu sanvardhita ratawala ese karanawa e nisa api vidyut madhya niyamana adhikariya palata genne kisima madhya thanam karanna nemei garu janadhipathuma upades dunna me palatata Bada prajagantravadi ay selakena ekshat rajadhani tibena kode achara dharma paddhatiya moola dharma lesa e aakarayenma piliganna bawa me api vidyut madhya vikasana niyamana adhikariya palatata athulath karana e thulin api balaporottu wenne kisise thungeni parshayanta athi wenna vivida akatiyutu kangwalata asadharana kangwalata avihiratawaladi Komision sabawak wising sadaran lesa vibagya kerala, ya itu winditi anta sahaya selesai mat adala vidividana tetulat kerala. Satte wedi pura prakasha karena, wairin musabat wicca madhya sanskrutiya netu, niuna minisu hadana sadacara sampan madhya sanskrutiya ketikaraga nime jati ke pratipatya, api ketumpat kerala tibeno. Ya labana warshedi kriyawat nanggan balapurutweno. මේ මාධ්‍ය භාවිතය තුල ඉතා විශාල අසාධාරණයකට ලක් වෙච්ච කෙනෙක් මම. ගරු සභාපතිතුමනි මගේ ගෙට ගිනි තියන්න එනකොට මිනිස්සු පෙළපාලියකින් තරුණයන් ආයේ එනකොට කෑ ගහගෙන ආපු එක තමයි 2500 කන්න පුළුවන් කිව්ව එකගේ ගේ ගිනි තියන්න ඕනේ කියලා. එතකොට මේ රටේ Madhya visim visal vairya, ma kere yati kere uwa, mama rupiah 2500 ki, pudgal ekor jiwat pinter puluang ki uwa kiel. Mee katawa sabpurne madhya nirmana ekaleka, mama meke pahedri keran tone mama adhyapan amatte varialesa sitiye di, mee vidya pit, taruna daru iganne vidya pit walte anawa, om kana bodha vidya, giye belawat balano. එතකොට වුන් කැම බීම ගන්නෙ බොහොම අමාරුවෙන් මාසකට අපි ගෙවන්නේ රුපියල් 2500යි. ඒ අය නොමරි ජීවත් වෙමින් හිටියා. මම ඒ වෙලාවේදී මෙලෙසින් කැබිනට් පත්‍රිකාවක් දැම්මා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට. සාධාරණීකරණේ නේවාසික පුහුණුව ලබන කාලයේදී මෙම අභ්‍යාසලාභී වූ සතියේ දිනවල පෙරවරු 6 සිට 7යි 30 දක්වා ශාරීරික යෝග්‍යතා පුහුණු වැඩසටහන් වලටත් සුවතා ක්‍රීඩා පෙරවරු 8 සිට 4 දක්වාත් විධිමත් අධ්‍යාපන කටයුතු වල නිරත වේ. දිනපතා 4යි 30 සිට 6යි 30 දක්වා සෑම සෙනසුරාදා දිනයකම පෙරවරු 8යි 30 සිට 12 දක්වාද මෙම විෂය සමගාමී ක්‍රියාකාරකම් වල ක්‍රියාකාරකම් කාලසටහනක් යටතේ සිදු කෙරේ. මෙබඳු ගුරු පුහුණුවන් ලබන ශික්ෂණ ලාභීන්ට දිනකට ප්‍රධාන කෑම වේල් 3ට අමතරව අතුරුපස සහ තේ පැන්ද ලබා දෙයි. මේ සියල්ල සඳහා දිනකට වෙන් වන්නේ රුපියල් 83ක් වැනි ඉතා පිරමැසුම් දායක මිලකි. ආහාර ලබා දීමට අදාළ මේ මිල ගෙවීම් වලට වියදමට අතිරේකව ආහාර පිසීම සඳහා ගෑස් සහ වෙනත් පාසුකම් සේවා ගාස්තු sorry මිලදී ගැනීම වලට අමතරව ගෑස් සහ වෙනත් පාසුකම් හා සේවා ගාස්තු සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 2500 වර්තමානයේ කෙසේවත් ප්‍රමාණවත් නොවේ. වයස අවුරුදු 21යි 24යි අතර සිටින ක්‍රියාකාරී ශික්ෂණලාභීන් වෙත නිසි පෝෂණය සඳහා සුදුසු ආහාර වේල ලබා දීම සඳහා සෑම විද්‍යාපීඨ ප්‍රධානීන්ට බරපතල ගැටලුවක් පවතී.